සමන්තාචක්හවා ලිසු අත්‍රාගච්හන්තු දීවතා සද්ධම්මං මනිරාජස්ස සුනන්තුසග්ග මොක්හදං ධම්ම සවන කාලු අයංභදන්තා ධම්ම සවනෙ කාලු අයංභදන්තා ධම්ම සවනෙ කාලු අයංභදන්තා නමෝතස්සෙ භගෙවෙතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස්සේ නමෝතස්සෙ භගෙවෙතෝ අරහතුෝ, සම්මාසම්බුද්හස්ස නමෝතස්ස භගවෙතෝ වරහතුෝ සම්මාසම්බුද්හස්ස කුල්ලෝ සීවතිහිකංගන්තුවා අද්දස ඉත්තිහි මුද්ජහිතං. අපවිද්හං සුසස්මින්ං ක්ජතිං කමිහිපුට ආතුang අසuciින්පුතිං පස්සෙකුල්ල සමුසයන්, උග්හරang පහරang, පාලානං අභිනන්දිතන් ධම්මාදාසං ගහිත්වාන ඥානදසනපත්තියා, පච්චවෙක්කින් ඉමං කායං තොච්චං සන්තර බාහිරං. යතහා ඉදං තතහා ඒතන් යතහා ඒතං තත්හා ඉදන් යතහා අද්හෝ තත්හා උද්හන් යතහා උද්ධන් තතා අදහෝ යතහාදිවා තත්හාරතිං යතහාරති තිං තත්හා දිවා යතහාපුරේ තත්හා පච්චහා යත්හා පච්චහා තත්හාපුරේ පංචංගි කේහිතුරයේන නරතිහෝතිතාදිසී යතහා ඒක්ග චිත්තස්ස සම්මාධම්මන් විපස්ස තති ශ්‍රද්ධාවන්ත කාරුනික පිවතුනිි. සුපපුරුදු පරිදි ජයමග රූපවාහිනියය ඔස්සේ. ඔබ වෙත ගෙන එන තේර තේරී ගාථහා ඇසුරු කරගෙන පවත්වන ධර්මාණු ශාසනාව ශ්‍රවණය කරන්නටයි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ. තේර තේරී ගාතා දේශනා අපට අතිශයෙන් වැදගත් වෙන්නේ අපේ ජීවිත ගමන අර්ථ සම්පන්න ආලෝකමත් කරගැනීම පිණිස උපකාරයක් සලසන දේශනාවක් වීම තේර තේරී ගාථ වල අඩංගු කරුණු කාරණ විමසනවනං කල්පනා කරනවානම්. අපට ඒතුළින් ආධ්‍යාත්මික දියුණුවක් ලබන්න උද්‍යයෝගයක් මතුකරගන්න පුළුවන්. තමන්ගේ ජීවිතයේ වටිනා ගුණදහම් ඇතිකරගන්න වටිනා චරිත ගැන කියව්ඩුවන්. එනිසා තමයි බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ ගමන් මාර්ගය ගැන විමසන්න කියල කිව්වේ. වීර්ය ඇතිකරගන්න උද්‍යයෝගය මතුකරගන්න තියෙන හුද්දම ක්‍රමය. ගමන වීති පච්චවෙක්හනතා. බුදු පසේබුදු මහරහතන් වහන්සේලාගේ ගමන් මාර්ගය විමසන්න දකින්න. එතකොට ඒ උත්තම ප්‍රතිඵල ළඟාකරගත්තු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා ඒත් තත්ත්වලට පත්ව මොන තරම් කැපකිරීමක් කරලා තියෙනවාද. මොන තරම් වුවමනාවෙන් ඒ සඳහා වීර් එපොදවාගෙන තියෙනවාද කියල දැනගණ්ඩ පුළුවන්. එහෙම දැනගත්ත කෙනෙකුට තමන්ග ජීවිතයක් ඒ වගේ වටින තැනකට හසුරුුවන්න වුවමනාව ඇති වෙන. අධ්‍යාත්මික ප්‍රබෝධයට එවතුම් නිර්වාණය සලසාගත්ත උතුමන් පිළිබඳව විමසනෝ වගේම ආර්ථිකමය වශයෙන් දියුණුවෙන් අධ්‍යාපනික වශයෙන් දියුණුවෙන් වැටුණු තැනින් නැගිටින්න ඒ ඒ තත්ත්වලින් ඉහලට පත්වෙච්ච උදවිය පිළිබඳව අපි ගවේෂනයකයදෙන්්ඩෝ ඒ අය පිළිබඳව අපි හොයන්න ඕන ඔබට පුළුවන්නන් ටිකෙන් ටික එකතු කරගෙන සාර්ථක විදියට ධර්මානුකූලව ඉහලට ගියපු ව්‍යාපාරිකය ගැන හොයන් එවැනි ව්‍යාපාරකයෝ පිළිබඳව ලියවිල තියෙන්න පොතපත පරිශීලනය කරන්න සමහරක් වෙලාවට ඔබට දකින්න ලැබයි පුදුම අභියෝග රැසක් මැද දුක් විඳගෙනාපු ගම නක්කේ ඇගි තියන්නේෙ එනම් ඔබ දුක් විින්දොත් ඒ ඉහළ තැනට යන්න පුළුවන්කෙන් උද්‍යයෝගෙනවා මට එන අභියෝග මේවා මොනොවද කියල හිතෙනවා අහවලා මීට වඩා අභියෝග වලට මහුණ දී ලත් ජයගෙන තියෙනවා මට මේ නේවා මොනොවද අධ්‍යාපනය ශක්තිමත් කර ගත්ත ඉහලට ගියපු අය ගැන කල්පනාකර ගේ තත්වලට පත්වෙච් චැත්තු පිළිබඳව ඔබට විමසන්න පුළුවන්න විවිධ අභියෝග ඉදිරියේ තමන්ට මේ තියෙන ගැටලු මගහරවාගෙන ඉහලට යන්න පුළුවන්කම තියෙන බලන්න පින්වත්නේ අපස උසස් පෙළ විභාගේ හතර පස් වතාවක් අසමත් වෙලා හයවෙනි හත්වෙනි වතාවට සමත් වෙලා විශ්වවිද්‍යාලවලට කෝමාරී ගිල්ල මහාචාරයවරු බවට පත්වෙච්ච උදවිය අපේ රටේ ලෝකඉන්න. ඒවගේ අයගැන අපිට දැනගන්න පුළුවන්නම් පරිශීරණය කරලන එක පාරක් විභාග අසමත් වනා කියලා එල්ිල්ල මැරෙන්නේ. ඒවගේ පොතපත පරිශීල්ලනය කරේ නැතිවනාාම තමයි ඔය තත්වය උදා වෙන්නේ. එනිසා ජීවිතය ලැබෙන අභියෝග කොයි වගේද කියෙල් අන්න ඇගෙනත් තිගෙන ගන්න ඕන. මේ සමාජයෙන් ඉගන ගන්න ඕන. පුද්ගොලය ආශ්‍රය කරල ඔවුන්ගේ චරිතා ආශ්‍රය කරලා පිගෙන ගණ්ඩ ඕන. එතකොට ආධ්‍යාත්මික වශයෙන් පින්වතුනි දියුණුවක් ඇතිකට ගණ්ඩ. අපට ආදර්ශය සපයන තෙරුන් වහන්සේලා තෙරණින් වහන්සේලා පිළිබඳව තමයි මේ දිගහැරීම සිද්ධ වෙන්නේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ තේර ගාථහා වේ චක්ක නිපාතය සඳහන් වෙන චක්ක නිපාතිකැනෙ කරුණු හයක් ගාථ හයක් තියෙනවා චක්ක නිපාතයේ සඳහන් වෙනවා කුල්ල කියලා තේර ගාථවා කුල්ල මහරහතන් වහන්සේ විසින් ලෝකයාට යහපතක් ඇතිකරවීමේ අදහසින් ප්‍රකාශ කරපු ගාතා. ඒවට කියන්නේ කුල්ලත් හේර ගාතහා කියලා. සැවැත්නුවර ඉපදුනු කුල්ල, රුණ කාලෙදි බුදුහාමුදුරුවන්ගේ බණ අහලා ප්‍රසාධයක් ඇතිකරගෙන පැවිදි වෙන හැබැ මේ කුල්ල පැවිදි වනාට කුල්ලගේ චරිතය වැඩිපුරම බර රාගයට කුල්ල හරි රාග චරිතය රාගයට බර චරිතය ඉතින් පැවිදිී දිවීයට පත්වෙල බුදු හාමුදුරුව ළඟ දැන් කුල්ල හාමුදුරු කුල්ල හාමුදුරුවන්ගේ හිත ගැන බුදු හාමුදුරන්ට දකින්න පුළුවන් බුදුරජාණන් වහන්සට තිබුණ පරචිත්ත විජාන ඥානය ඒ ගැන අන්න අයගේ හිත් දකින්න පුළුවන් හැකියාව. ඒ හැකියාව භාවිතා කරල මිනිස්සුන්ග තමඟ පැත්තට වසඟකර ගත්ත එන බුදුහාමුර කෙනෙකුට උදව් වෙන්න එය භාවිතා කරලා තියනවා. අන්නඇගේ හිත. ඒ අයට යථාර්ථය පෙන්නල දෙන්න ධර්මාවවබෝධී ලබල දෙන්න බදහාමුර විධ උපක්‍රම භාවිතා කරලා තියෙන ඔන්නඔය හැකියාව භාවිතා කරගෙන. බලන්න අනේ පිටිසිුටිතුමාගේ පුතා. අනේ පිටිසිුටිතුමා කල්පනා කලා කොල්ලා පන්සලට යන්නන්නේ. පිටිසිටිතුමා නිතරම ජේතවානාරාමයට යනවා නමුත් පුතා යන්නේ. පුතාට කවනු මෙච්චරක් දෙන්නම් පුතේ අද පන්සලට ගීල්ල ඉඳලෙන්ඩ කිව්වා. කොල්ල මොකද කළේ දූල ගියා පන්සලට ටිකක් වෙේ හිටිය අනි පැත්තට හැල්ලා ආව තාත්්‍ය සල්ලි දෙෙන්ඩ මං ගියා පන්සල් කෙළිඉල්ලවා. අනේ පිටි සිටිතුමා කල්පනා කළලා මට වැරදුන සල්ලිත් නෑ කොල්ලගේ වැඩේවුනෙත්න මෙම නිකං හරියන්න නෑ පුතේ. අඳම්බට ම මෙච්චර මුදලක් දෙනවා. ගීල්ල බුදුහාමුදුරුවෝ ධර්මය දේශනා කරනවා බණ පදයක් මතක තියාගෙන විල්ල මට කියාපන්. දුවගෙන ගියා. ගීල්ල බුදුහාමුදුරුව ධර්මය දේශනා කරනකොට දැම් වාඩි වෙන්නෙම එක් බණ කෑල්ල කල්ල ගන්නවා අල්ල ගත්තුගම මන්දුවනු ල ගත්තු ගම මන්දුවනු ගිල්ල තාත්තට කියනවා කියල සලිටික් ගන්නවා බුදුහාමුදුරුව දැක්කම එක දැකල මොකක්ද කළ අධිෂ්ඨානයක් කළ මුල ඉඳ ලඟ දක්වා බණ අහගෙන නඉඩ පුළුවන් එ කාරණාවක්ව තිතේ රැඳෙන්න්නපාකි ධර්ම දේශන අවසන්න වනකන් හිටිය ධර්ම අවබෝධි ලැබවා බලන් යහපත ඇති කරවීම සඳ ොල් හ රජතුමා බදුහාමුදුර මුණගෙන දවස් හතක් යනෝ මල්ලිකා දේවයට මලාට පස්සේ මොක දුනේ කියළහන්න කොසො රජතුම ඇහු දුකට පත්වෙයි කියලා දවස් හතම අමතක වන්න ඉඩ සැලැස්වා හිත දැකලා බුදුරජාණන් වහන්සේ ළඟට එන කෙනා මොක්කකටද එන්නේ කියලා ොගේ කෙනෙක්ද කියලා බුදු හාමුදුරුවන්ට හඳුන ගැන්න පුළුව හැකියාව තිබුණ. කුල්ල හාමුදුරුවෝ පිළිබඳවත් බුදුරජාණන් වහන්සේ හොඳට දැක්ක බුදුහාදුරුව දැන්නවා මේ කුල්ල හාමුදුරුවෝ අධික රාග චරිතයක්. ඒ නිසා හොඳම වැඩේ තමයි අසුභයට යොමු කිරීම. අසුභභාවනාව පිළිබඳව කමටහන්දීලා බදුදහාමුදුරු කමටන් දීල මේ කුල්ල හාමුදුරුවන්ව යව්වා අමු සොහොනක් ආශ්‍රය කරගෙන වැඩඉන්න ගීල මේ කමටහන වඩන්න කියල. ඉසර භික්ෂූන් වහසල ඔය අමු සොහො ආශ්‍රයකරගෙන වැඩ ඉඳල තියෙනවා. අමු සොහොන්න කියන්නේ අද කාල තියෙන සොහොන් වලට නෙවෙේ. මේවට අමු සොහොන් කියන්න බෑ. අමු සොහොන්න කියල කියන්නේ. ජනශූ්‍ය පරිසරයක් තෝරගෙන එදා අදත් එහෙවක් වෙනවා. මනුස්සේ මැරුුණට පස්සය ඔසවගෙන ගිහිල්ලා නිකම් දාල එනවා. වලලන්නෙත් නෑ පුච්චන්නෙත් නෑ ඔහේ දාළ එනවා. අන්න ඒහම මිනි සමාරක්කට අත් අටසීය කුණුවෙන තැන් තමයි අමු සොහොන කියල කියන්. එකඒක තාලි මිනිී තියනවා. දැම් මැරිල ගෙනා පුඒව තියෙනවා ඒව හරි ලස්සන්ට තියෙනවා ගෙනල්ල දව ස්තුන්න හතරේව තියෙනවා ගෙනල සතිය දෙකේව තියනවා මාස දෙකේව තියනවා අවුරුද්ධි දෙකේව තියෙනවා අවුරුදු දහ ඒවගේ මට්ට මේව තියෙනවා පස් වෙලා ගිල්ල ඇට කටුවෙලා ඒවගේව තියෙනවා අමුසෝනකට ගයාාම නවසීවතිකේම බල තිය. ඒක මිනිියකටම වෙන්න මොකක්්ද කියලා බලන්න දෙයක් නේ. නවසී වතිකේම දකින්න පුළුව. ඉදිමල්ල නිල් වෙලා පුපුරල සැරව ගල නෝ පණෝගානවා සත්තු කඩාගන්න ගිල්ල මස් දියවිල ගීල්ල ඇට කටු දියවෙල ගීල් පස්වෙලයනෝ පේනොත්. ඉතින් කුල්ල හාමුදුරුවන් යොමු කලා බුදු හාමුදුරුව අසුභයේ පිළිබඳව වඩන්නට කියලා සොහොනකට දැන් කුල්ල හාමුදුරු මොකද කරනි සොහොනට යනවා ගිහිල්ලා අසුබේ වඩනෝ අසුබේ වඩල සොහොනින් එළියට එනකොටම ආයතරාගේ මතුයනු ඔන්න කුල්ල හාමුදුරන්ට තිවිච් ප්‍රශ්නී මකද තිබුණු ප්‍රශ්නී සොහෝන ඉන්නකං අසුබය වැඩෙනවා ඒකින් එඩියට බැස්ස ගමන් රාගේ වැඩෙනු ඉතින් මේක බුදුහාමුදුරු දැක්කා කුල්ලගෙහිත සොහොන ඉන්නකං අසුභේට අනුගතයි එළියට බැස් ගමන් අසුබේම් මෙදෙනවා රාගේ වැඩෙනවා මේ කුණු කයක්න කියන එක හිතෙන්නෙම නෑ වරදේ පැටලෙන්න්නේ යනෝ ඒ නිසා මොකක්ද කළින් බුදුරජාණන් වහන්සේ මෙ කුල් හාමුදුරුවන්ට මේ ධර්මය අවබෝධ කරවීම සඳ අසුභය වැඩවීම සඳහා උදව් කලා මේ කුල්ල හාමුදුරුව සොහනට ගපු වෙලාවක දකින්න සැලැස්සුවා අලුතෙෙන් මියගිය මියගිය කාන්තාවකගේ ලස්සන කාන්තාවකගේ මලසිරුඩක් වැඩි වෙලාවක් නෑ මැරිලා මේ කාන්තාවගේ සිරුර දැක්ක ගමන් හාමුදුරුවන්ට කාමේ රාගේ වැඩන පටන්ගත් තමකද ැරිලලා වැඩිවෙලාකුත් ැල්ලා ටික වෙලාවක් යනකොට ඒ සිරුරේ ස්වභාවිකෝම දන්න ඒ විදිහටම දකින්න සැලස්ුවන්. බලාගෙන් ඉවා දැන් කොල්ල හාමුදුරු මේ කාන්තාවගේ මල කඳදිහා. ඒක්ෂණයම නවදුරින් කුණු පිට වෙලා පණෝගාලා විනාසවෙලා යන ස්භාාවය දකින්න සැලැස්වා ල මුදුරුවන්ට වැටහුුණා මම කොතනට දෙයන්ඩ ඕන මෙන්න මේකයි ශරීරය ස්වභාවේ බලන්න මේ ශරීරයත් මගේ ශරීරයත් මේ ශරීරය පෙර මගේ ශරීරය වගේ තියෙන් ඇතිනෙ මලකඳ දිහාබලනව තමන් දිහාබලනො බල බලා හිතුවා හොනද හිතුවේ. ද මලකන්දේ කුණුවෙලා පනෝගාල සැරව ගලල හම තියන්නේ කල්පනා කරනවා. මගේ කකුල් කොයි තරං ලස්සනට තියෙනවාද අන මේ කුණුවෙන පනෝගන මේ කකුලුත් එදා එහෙම තියෙන් දැතිනේ. ඒම් අද මගේ ලස්සනට තියෙන කකුල් හෙට දවසේ මේ මලකඳේ කකුල්වාගේ වෙනවානේ අසු බේම වැඩුව. අසුභය ප්‍රගුණ කරලා කුල්ල හාමුදුරුව සියලු කෙලෙස් ප්‍රහීන කරල රහත්ඵලයට පත් වුණක්. රහත්ඵලයට පත්වෙලා ප්‍රකාශ කරපු ගාතා හයක් තමයි කුල් අත්්‍ය හෙර ගාථාවේ අන්තර්ගත වෙන්නේ. කුල්ලත්තේර ගාථාව සඳහන් වෙනවා. කුල්ලෝ සීවතිකං ගන්තුවා අද්දස ඉත්තිමුද්ජිතන්. අප විද්ධන් සුසා නස්මින් කජ්ජන්තින් කෙමිහි පුට. කුල්ලවන මම කුල්ල කියනෙ නම කුල්ලවන මම, සොහොන කාශ්‍රය කරගෙන අසුබේ වඩන්න පිටත්ත ලගියා. ඒද මම දැක්කා මැරිල වැඩිවෙලාවක් නැති කාන්තාවකගේ මළසිරුරක් ලස්සනට තියෙන මලසිරුරක්. එක දැක්කාම රාගය කාමය ඇති වුණා. ආතුරං අසුචිං පූතිම් පස්ස කුල්ල සමුස්සයන් උග්ගරන්තම් පග්හරන් තම් බාලානං අභිනන්දිතන් බලන්න මම මටම ආමන්ත්‍රණය කළ මේ කුල්ල හාමුදුරු කුල්ල හාමුදුරන්ටම ආමන්ත්‍රණය කරලා. බලන්ඩ කුල්ල මේකෙ හැටි අපි සමාරක් වෙලාට තමන් තමන්ට ආමන්ත්‍රණය කරන්න හොඳ වචන වලනුත් සමර වෙලාවලට ආමත්‍රණය කරන ඇතින තන් තමන්ට ආමන්ත්‍රණය කරනවා ආමන්ත්‍රණය කරලා කියනවා ආතුරං අසුචිින් පූතින් පස්ස කුල්ල සමුස්යම් බලන්න කුල්ල මේ පණුව ගාල තියන සැරව ගලන ඉදිමිල තියෙන මේ ශරීරය උග්ගරන්තම් පක්්ගරන්තන් මේ හැම පැත්තකම තියන්නේ අසුචි බාලානං අභිනන්දිතං මෝඩය අග්ඥානය තමයි මේ ශරීරය පිළිබඳව මහා සතුටකින් කටයුතු කර දම්මා දාසං ගහෙත්වාන ඥාන දස්සන පත්තියා පච්චවෙක්කින් ඉමංකායන් තුච්චන් සන්තර බාහිරං මම ධර්මය නැමැති කැඩපත ගත්තා ධර්මය නැමැති කැඩපත අරගෙන ධම්මා දාසන් ගහෙත්වාන ඥාන දස්සන පත්තිය ප්‍රඥාවෙන් යුක්තව මේ කයෙහි ස්වභාවය පිළිබඳව පච්චවෙක්කින් මංකායන් මං අසුබේ වැඩුවා කොහොම දැසුබේ වැඩුවේ ඔන්න ඔබට හොඳ පාඩමක් කුල්ල තෙරුන් වහන්සේගෙන් ඉඟෙනගන්න ලැබෙනු අසුබේ වඩනොකොට මළගෙදරකට ගියාම මේ මළගෙදර අපිට හම්බෙන්න්නේ මිනිියක් දකින්න මළගෙදරක ඒ මිනිියත් හරි අස්සන්ට තියෙනවා මිනි හරිකමන්න බලල එම නැත්තම් කුණුවෙන මිනිියක් දිහා බලාගෙන වෙන මේ වඩන්න කහමද වඩන්න කිව්වේ යතා ඉදන් තතා ඒතං යතා ඒතන් තථහා ඉදං මලකදී කකුලක් දිහා බලාගෙන ඉඳලා එක තැනක් කකුලක්හරි අතක්කරි බලාගෙන ඉදලා හිතන්ඩෝන මේ අතුත් මේ මගේ අත් වගේම තිබිච්චත් මේ මලකඳේ අතත් මගේ අත වගේ තිබිල තියනු මගේ අත වගේ හොඳට වැඩකරපු වැඩ කරන අතක් අද මේ තත්ත්ට පත්තල. මේ මලකඳේ කුණුවෙන පනෝගහන මගේ කකුල් දෙක වගේ තිබිල තියනවා ඇවිදල තියනවා නියපොතු කපල්ල තියෙනවා නියපොතු වලට නියපොතු ලස්සන කරලා තියෙනවා මගේ වගේ මගේ වගේ තිබිච්ච කකුල් දෙකක්. වෙලා තියෙන දේ මේ වගේ කකුල් දෙකක් බවට හෙට දවස මගේ කකුල් දෙක පත්වෙනවා අ විදිර බලන්න නියපොදු දකින්නකොට මේ අතපයි ඇගිලි දකිනකොට කන දකිනකොට ඇස් දෙක බලන්න ඕන හිතන්නෝ මේ මුරත දේහේ තියෙන කය මගේ කය වගේ තිබිච්චකා. මගේ කයවගේ ක්‍රියාකාරීව තිවිිච්ච කයකට වෙච්චදේ. ඒනම් මංවගේම ක්‍රියාකාරී කයකට වෙච්චදේ මේක නම් මෙයාට වෙච්චද ක්‍රියාකාරීව අදට වැඩ කරන මටත් හෙට වෙනවා ඔන්න ඕක තම වෙන කරන්න. යථ ඉදන් තතා ඒතන් යතා ඒතන් තථහා ඉදං යතා අදෝ තතා උද්දන් යථහා උද්දන් තතා අදෝ ශරීරයේ යටකොටසත් ශරීරය උඩ කොටසත් ඒ විදියට බලන්න ඒ විදියටම බලන්න යථ දිවා තතහා රත්තින් යථ රත්තින් තතහා දිවා පොඩ කල්පනා කළ බලන්න. රාත්‍රී යම් සේද දාවලත් එසේම දාවල යම්සේද රාත්‍රියත් එසේම එක සේකුණු වැගිරෙනවා. මේ ශරීරය හැටි එ සේකුණු වැගිරෙනවා. නැවතුුණු බවක් නෑන. දැන් උදේවෙලාවේවෙකුණු පිටවෙන්න හොඳනෑ කියලා නවතින්නේ. දහවස් වෙලා වේ කුණු පිටවෙන එක නවතින් ඩෝන කියලා සිරුරේ නවතින්නේෑ. දැ රෑ මැද කුණු පිටවෙන්න හොඳ නෑ කියලා නවතින්නේෑ. ඇස් දෙකෙන් කබ කංවලින් කලාදුරු නහයිෙන් සොටු කටින් කෙල සෙම දහදිය මළමුත්‍ර මේ ඔක්කෝ මෙහැම වෙලාවවෙ මෙලියට ගලනෝ. එක තමයි ස්වභාවේ. රෑයක එකත් දවාලක තව එකක් ඒම වෙන්නෙ නෑ රෑ දවල් බේදයක් නෑ යථහා දිවා තතාරත්තින් යතහා රත්තින් තතහා දිවා. දිවාකාලයම්සේද රාත්‍රීත්තයමයි රාත්‍රීයම් සේද දවල්ටත් තේමයි. එක දිගට කුණුම තමයි යථපුරේ තතාපච්චා යථහාපච්චා තතාපුරේ පෙරයම් සේද පස්සෙත් එහෙෙන්මමයි ද බලන්න ළමාකාලේ කුණු වැගුරුණා තරුණ වෙනකොට නැවතුනාද කොල්ලෙක්වාගේ හොඳ කොල්ලෙක් කැටියට කෙල්ෙක් කැටියට ඉන්න කොට කුණු වැගර එක නැවතුනාද මුත්‍ර ය එක නැවතුනාද දාඩිය ගලන එක නැවතුනාද ළමාකාලෙ වනා වගේම නවදුරෙන් කුණුපිටවෙන එක තරුණ කාලෙත් වුණ තරුණ කාලෙත් වෙනවා. තරකා නවදුරෙන් කුණුපිට වෙනවා වගේම වයසට ගිල්ල වෙනවා. එදා යම් සේද අදත්තේමයි අද යම් සේද හෙටත්තේයි මේ ශරීරයේ පුරාම කුණු ස්වභාවයක්තියෙන් අස්සුචි දුගඳ හබන අපිරි සිදු ස්වභාවයක්තියෙන්. එක කටකින් කෑම කෑවට නව දොරකින්ම සිද්ධ වෙන්නේ කුණු පිටවෙන එක බුදුහාමුදුරු දේශනා කළ පංචංගිකේහි තුරියේන නරතිී හෝත ඉතාදිසි යතා ඒකක්ග චිත්තස්ස සම්මා ධම්මම් විපස්සතුෝ. මෙන්න මේ කාමේ රාගයෙන් මත්වෙච්ච රාග චරිතයක් වෙච්ච මම. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය පනිවිඩය ග්‍රහණය කරලා යතා ඒක අක්්ග චිත්තස්ස හ එකක කරගත්ත හිතක් ගොඩ නගා ගත්තා අන්න ඒ තුළින් මම බුදුරජාණන් වහන්සේ සරණගිල් යථර්ථය අවබෝධ කරගෙන කෙලෙස් ප්‍රහීණ කරලා රහත් වුණ. බලන් එතුකොට මේ අසුභය ප්‍රගුණ කිරීම මේ තේරගාතාවෙන් අපට දෙන්න වටිනාම ආදර්ශය තමයි. මේ තෙරුන් වහන්සේ වගේ කුල්ල තෙරුන් වහන්සේට වගේම අපිටත් සිතිවිලි තියෙනවා. දැන් කුල්ල තරුණයා රාග්චරිතය. එතුට බණහන ඔබත් බණ කියන මමත් අපේ හිත්වලත් රාගේය තියෙනවා. එතුකොට අපිටත් වෙන්න පුළුවන් දේවල් තමයි මේ රාගේ සහිත කෙනෙක් කෙලෙස් ප්‍රීන කළ රහත් වනා නං, අපටත් බැරිකමක් නෑ අපටත් පුළුවන් ඒ සඳහා උනන්දු වෙන්ඩෝන ඒ සඳහා වීර්යපදව්ඩෝන ඒ සඳහා යොමුවීමක් ඇතිකර ගණ්ඩෝන රතිය වැඩීනං රාගේ වැඩීනං කාමය වැඩී නං හොඳම බෙහෙත තමයි ඒ ලෙඩේ නැතිකරගන්්ඩ අසුබේ ඔබ කල්පනා කරන්න මුලින්ම ඔබේ හිතේ ස්වභාවේ තමන්නේ හරියටම තමන් ගැන දන්නේ අන්නයට කියන්න බෑනේ ඒම නං අනිත් අයට පරචිත්ත වි්‍යාන්න ඥානතයෙන් දෝන බුදුහාම්දුරුවන්ට වගේ ලෝකයට බෑ තමන් ගැන හරියටම කියන්න තමන් තමයි හරියටම දන්නේ මගේ ආසාවල් කොයි වගේද මගේ රාගය කොයි වගේද මගේ කාමය මොන වගේද තියෙන්නේ ොවා දැක්කහමද මට රාගය විස්සෙන්නේ මොන කරහමද මගේ රාගය විස්සෙන්නේ මගේ රාගේ මොනවාද කරන්න යන්නේ මොන කරන අටද මං කැමති එව දැන්නේ තමන් තමන් පලවෙනිටම ධර්මයෙන් නමැති කැඩපත පාවිච්චි කරල තමන්ගේ හිතේ ස්වභාවයාඳන ගන්ඩ මම මෙන්න මේ අදහස් වලින් යුක්තයි මේක බොහොම පහත් අදහසා සමාජ සම්මුතිය තුල නැති අදහස මේක තුළ ගියුත් මට අමාරුව වැටෙන්ඩුවෙනවා මේක නීතියෙන් දඩුවමට හේතුවක් වෙනවා ඔන්න රාග කාමය තියෙනවා මේක ආදීන පක්ෂයේ පොඩ්ඩක් මෙනිිහි කරනවා කාමය වැඩීන රාගය වැඩින එක ලෙඩක් ඒ ලෙඩට තියෙන හොඳම බෙහෙත බුදු හාමුදුර දේ සනා කළ අමොකද අසුභය වෙන මොකක් කත්නෙවෙ. අසුභයෙන් වඩා දැපේ රටේ ප්‍රවෘති අහනකොට බලන්න කොච්චර ප්‍රවෘති අපිට දකිට ලැබෙනවාද මේ අධික රාග නිසාම රාග විකෘති කරගෙන එක පාලනය කරන්න බැරුවූ මිනිස්සු කරන පවකාර වැඩ අහඩ ලැජ්ජ කතා කොච්චරහනුවාද පංවත්න අපි. ඒවගේ පවකාර වැඩවල යෙදෙන මිනිස්සුත් මිනිස්සු තමයි ඒ අයට ඒක තමයි බුදුහාමුදුරු දේශනා කළේ ඔබේ මේ සිතේ මේ වගේ අදහස් තියෙනවනං එය නැති කරගන්න මේ මාර්ගයේ භාවිතා කරන්න බුදුහාමුදුර අපට යන්ඩෝන පාර කියලන්නේ තියන්නේෙ ඒ කිව් ඒ වගේ විකෘති මනසවල් තියනයි කියලා දැන්න නිසානේ බලන්නුගෝ අලුත් ඉප දෙන්න දරුවව දූෂණය කරනවා. වයසට ගියපු අත්තම් අවදූෂ්ටනය කරනවා. ඒවගේ සමාජයක් තුළ මේ මානසික විකෘතිතා. අධික කාම රාග මේ වගේ විවිධ විධ ආශාවල් මිනිස්සු තුළ තියෙන්ෙන පුළුවන් ඒගතම හැටි. මං වගේම අනිත් අය ඒ ඒආ කල් පවලින්ම යුක්තයි කෙහි තැඩ බෑ මං එක විදියක්ක් තව කෙනෙ ත විදිිය. ෙකුට කාමේ පාලනය කරන්න පුුවන් විදිහකත් අව කෙනෙකොට පානය කරන්න පුළන් විදිී තවේකා මේ ලෝකයේ පිළිබඳව හොඳට ගවේශය කරනකට පේනොන මිනිසුන් ආසාාව ඔය මනු විද්‍යාවහෙම මොන්න තරම් ගැන්වීම් කරනවා. මිනිසුන්ගේ ආසාාව සමාර ආසාාවල් තියනෙන ගුටිකනකොට තමයි තෘප්තිය වැඩි ම එක මිනිසුන්ගේ ස්වභාවයන් හැබැයිදැ මේ ස්වභාවයන් මේ තත්ත්වයන් පිළිබඳව තමන් හඳු ගැන්නවන මගේ ආසාාවවෙන්න මෙහෙමයි තියෙන්නේ මගේ රාග මෙන්න මෙහෙමයි තියෙන්න්නේ මේක ගැලපෙන්නෑ මේක කරදරයි මේක පීදාකාරී මේක ඔස්සේ ගියෝතින් මට මාවිපතක් සිද්ධ වෙන්නේ හිරේ අන්න්න වෙනවා ලැජ්ජ වෙන්න වෙනවා ඒම හිතල මොකදද කරන්න ඕන. බෙහෙත ගණ්ඩෝන ොකදද බෙහෙත අසුභභාවනා කමටහනක් ගන්ඩ කමටහන අරගෙන අසුබය වඩන්. මේ ශරීරයේ ස්වභාවේ නිතරමිනහි කරන්න මේ පාලනය කරන්න තියෙන එකම මාර්ගය අසුභේ එගනි බුදුහන්දුර දේශනා කලළි ය අසුභ භාවනාව හැඳුුවේ චතුරා රක්ක තමන්ගේ ජීවිතයට තමන්ගේ සීලයට රැකවරණය සලසා දෙන ආරක්ෂාව සපයාදෙන භාවනා හතරක් තියෙනවා. බුද්ධානුස්සති මෙත්තාච අසුභම්මර නස්සති ඉති ඉමාචතුරාරක්කා බික්කවුභාවයේ සීල වහරියට රටක් රකිෙන ත්‍රවිධාමුදාවයි පොලිසියි වගේ. උඩිංගහන්වද කියල බලන්න ගුවන් හමුදාවක් ඕන වටින් ගහනවද කියලා බලන්න නාවික හමුදාවක් ඕන ඇතුළෙන් ඇති වෙන ප්‍රශ්නවලට යුදහමුදාව පොලිසිෝන. ඒවගේ මේ හිතටත් එකඒක පැතිවලින් ප්‍රහරයනවා. ද්ධානුස්සතිය වඩනකොට ශ්‍රද්ධාව මතු වෙනවා ශ්‍රද්ධාව රැකවරණය මෙත්තා අනුස්සතිය වඩනොකොට දවේශය පාලනය වෙනවා මෛත්‍රිය ආරක්ෂාවක් අසුබේ වඩනොකොට කාමය පාලනය වෙනවා ඒ රැකවරණය මරනානුස්මුතිය වඩනකොට ජීවිතය පිළිබඳතියෙන වැරදක් කරල න්නවා කියලෙ හිතරන අදහස නැති වෙනු පරලොව ගමන සැපවත් කරගන්න ඒ නිසා ඔන්නේ භාවනා අහතර ඕනමයි මාසට සතිහතරයි සතිහතර බෙදාගන්න පලවෙනි සතිය බුද්ධානුස්සති දෙවිනි සතිය මෙත්තා අනුස්සති තුංගනි සති අසුභානුස්සති හතරවෙනි සතිය මරණ අනුස්සති ඒ විදිටවත් මේ භාවන ප්‍රගුණ කර අසුභය වඩන්න මේ ශරීරයේ ස්වභාව අසුභයි අසුබයි කියන්නේ සුබ නෑ අපි රිශසිදයි. බුදුරජාණන් වහන්සේ ක්තර අවස්ථාවක ආනන් දහාමුදුරෝ ලඟින් තියාගෙන උගන්න නො අසුභය මිනිසු ගැන පෙන්න පෙන්න්න පෙන්නවා පැදිලි කළා බලන්න ආනන්ද මිනිස්සු එක කටකින් කෑම කෑවට නව දොරකින් කුණු පිට කරනවා එක කටයි පින්ත් අපිට කණ්ඩ තියන්නේ හැබැයි ඇගේ කුණු පිට කරන දොරටු තියෙන නමයක් එක කටකින් කෑම කෑවට නව දොරකින් කරන්න කුණු පිටවෙන එක එහෙම කයක් මේක ඔොන්න අසුබේ වඩන් ඊළඟට එක විදිකට පවතින්නේ නෑ වෙනස් වෙනවා බලන්නක අද හොඳට තියෙන කෙස්්ටික ට හැලිල යනවා. අද හොඳට තියෙන ශක්තිම සිරුර රැලිවැටිලා වනසෙල යනවා දට්ටික හැල යනවා. දුරුවල තත්ත්වයකට පත් වෙනවා. එකතම හැටි. ඊළඟට බඩගින්නට කුසගින්නට කනයකේ ඉවරයක් නෑ. කාපුඒවා දිරලා කුණ බවට පත්වෙලා පිටවෙනයක අසුචි බවට පත්වෙලා පිටවෙනකේ ඉවරෙකුත් නෑ. ද කොච්චර කාලයක් කනවාද. උපන්න දවසිඳල කනෝ. ඒ කනෝ වගේම කාපුවා දිරලා සසුචි හැටියට පිට වෙනකොට, ඒවා පිට කරන්න යන. තමයි ස්භාවේ කනේ කීවරකුත්නය කාලදිරල්ලා යනේ කීවරකුත් නෑ. උදේට කෑ ත් දවල්ට ෝන දවල්ට කෑව ොත් රෑටත් ඕන කනේව මේ ශරීරය රඳව ගණ්ඩ බැන්. නවත්තල තියාගණ්ඩ බෑ කෝටි ගානක කාල ඇති කෝටි ගානක කෝ රැදිලනෑ ඔොක්කොම හැම වෙලාවෙම ඒ නැවත නැවත කරඩ ඕන. එහෙම කයක් තෘප්තිමත්ක නිවර කරන්න බෑ. ඇතිවීමක් නෑ. ඇැ පිනවල ඉවරවීමක් ඇතිවීමක් නෑ තව ඕන කියනවා. කන පිනවල පිනෝ ඉවරයක් නෑ තව ඕන කියනවා. නාසේ පිනවල පිෙනවල දැන්ව ඇති කියනෑ දිව පිනවල පෙනවල ඇති කියන්නේ ශරීරය පිනවල පිනෝල ඇති කියන්න ඇති වීමක් නෑ තවෝ ඕන වෙනවා එක තමයි ස්වභාවෙන් එහෙම ශරීරයක් මේක මේක ඇතුළේ ස්වභාවය බලන් මේ උඩින් මෙහෙම සමක් තියෙන නිසා මෙම තියෙනවා නැත්තං කහොමට හිටේද. බුදුහාමුදුරුව පෙන්නනවා අහනවා. ආනන්ද මේ ඇතුළෙ තියෙන කොටසක් එලියට ඇවිල්ලෙහෙම තිබනම් මොනවාවෙයිද. ආමාසේ වකු ගඩුව අහදවත පිත්තාසයක් ම මොකක්කර එක කෑලක් එලියට ඇවිල තිබබන. කොයින් හරි මෙම ඔක්කොම ඇතුලට දාලා ඇතුළේ පැක්වෙලා තිය නිසා හරි එියටද එකක් කර විල්ල තිබ්බනම් මොනව වේද කිය හුව බදුහාදුරු පොල්ලක් කරගෙන කර්ක කරකො ඉන්න වෙන්නේ ඇයියේ බලු කපුටන්ගෙන් බේරෙන් නම් වෙෙන්නේ රංචුපිටිං පණන්නේ ඔහු ගොඩුව ගලව ගන්්ඩාරි හදවත ගලව ගණ්ඩහරි රංචුපිටි ස්වභා ඒත් තරං අසු බයි පොල්ලක් කරගෙන කරකෝ කරකෝ ඉන්න තමයි සිද්ධවෙන්නේ කාට එහෙම ශරීරයක් මේක ඊලඟට බලන්න මේ ශරීරයට සිදු වෙන දේ අන්තිමේදී රංවත යංකාය පටවින් අධිශෙස්සති චුද්දුව අපේත විඤ්ඥානෝ නිරත්තංව කලින්ගර. විඤ්ඥානය මේ ශරීරෙන් බෑරට ගියපු ගම මෙ ඔක්කෝමි වරයි. දිරච්ච දරකඩක් වගේ. මළගෙදරකට ගියාම මිනිේ දිහා බලබල අරකිවි යතා ඉදන් තතා ඒතන් යතා එද තතා ඉදංකිකය මේ ඇස් දෙකයිෙන් මොන තරා රූප දකිින් දැද්ද අද ඇස් දෙකට පේන්නේ මගේ ඇස්තිකට පේනවා. මට අද පේනවා හෙට මට පේන්නෙත් නෑ. මෙයට එදා පෙනුන අද පේන්නේ. මගේ කන්දිකට අද ඇහෙනවා මේ කන්දිකට ඇහන්නේෙ නෑ. මේ කන්දිකට එදා ඇහුණ මගේ කන්දිකට හිට ඇහන්නේ ලන්න පින්වත්නී ඒ විදියට මේ ශරීරයේ පිළිබඳ වසුබේ වඩන්න අනිත්‍ය දුක්ක අනාත්ම කියන ත්‍රලක්ෂණය ගැන මිනී කරන්න මේකක්වත් මට ඕන විදිහයට පාත්ව ගණඩ බැෑ මතක තියාගන්න අපි සෞඛ්‍ය සම්පන්න වීන් ෝන ව්‍යයාම කරන් ඕන ගොඩක් දෙනෙක් තරුණ කාලිදි විචරයි තමන් ටඕන විදියට ඇඟ ටික කාලයක් තියාගන්න හදන්නේ. හැබැයි ඇඟ හදනකොට වතක තබාගත යුතු දෙයක් තමයි ඔබ ඔබ ටෝන විදියටට අද ඇඟ හදාගත්ත වෙන්න පුළුවන්. හැබැයි ඔබ ටෝන විදියට හැම දාම ඔය හදපු ඇඟ තියන්ඩ බෑ. එක අමත කරඩිපා ව්‍යායාම කරල තමන් බලාපොරොතු වෙන විදිහඟක් හදන්න පුළුවන් තරුණ කාලි හැබැයි වයසට යනකොටත් ඒක එමම තියාගෙන ඉන්න පුළුවන් කෙලිතනවානම් ඒ වහාමි හිතින් අයින් කරන්න මොකද නැත්තං ඉදාට ලොකු පීඩනයක් තමන්ට ඇති වෙන ඒක හෙම කරන්න වෙනස් වෙන අද විදිියනෙවේ හෙට එන්න එන්න විනාසයට කිට්ටුවන සිරුඩ ත්වල ඉන්න කාල සීමාව තුළත් මැරෙනෝ ඒන පෙන්ව උපත විපත අතර කාල සීමාවේ සිදුවන වෙනස්වීමත් මරණයක් කිව බුදුන්තුරු කණික මරණ තත්පරයක් තත්පරයක් පාසා වෙනස් වෙනවා.ඒ වෙනස් වෙන එක මෙ අසුභය මරණය එක විදිර තියන්නේ එක විදියට තියෙන් නැත්තන් මික මම මගේ කියල අල්ලන්ඩ ඕනන්නේ අල්ලන්ට තරන්ද යන්නේ වේ සක්කාය දිිට්ටිය නැති කරල දාන්න පුළුවන් මමේ මගේයන්න දැඩි දෘෂ්ටි අයින් කරන්න පුළුවන් අසුබේ වඩනකොට ඇයිපං අත්න මේ නිසාර සාරයක් නැතින් ඇස්තික පිනවන්න ම මකොටද පෞකං කරන්න කියලා හිතෙනවා ම සෝනෙ කුුණුවෙන මිනිී දකිනකොට මේ මිනිවල තියන මේ දේහයන් එදා මංවගේ හිට පු දේහයන්. මංවගේ හිටපායට මේ බලන්න වෙලා තියනදේ. මේ ඇස් වලින් කොච්චර රූප බලන්න ඇද්ද. මොන තර මේ ඇස් රූප ඉල් අන්ට ඇද්ද මේක පෙන්න්නහම් මේක පෙන්නහන් කියලා. කොච්චර ඒව පෙන්න්න යන් ඇද්ද මේ මිනිස්සු. සමාරක්කවිට මිනි මරමර යන්න ඇතිව පිනවද. හොරකං කරකර යන්න ඇතියව පෙනවන්න. අනේ මේ කුණුවෙන ඇස් දෙක කුණුවෙන කන් දෙක කුණුුවෙන නහ එකුණ වෙන ද්දිව කුණුවෙන ශරීරෙ පිනවන්න මේ මිනිස්සු මොන තරම් පෞකංකරන්් ඇද්ද. සත්තු මරණන්ඩ ඇති මින මරණඩ ඇති හොරකංකරන්ඩ ඇති මේක ස්තෘප්තිමත්වන්න කාමයන් වර්ධව පරපුරුෂසේවන පරධාර සේවනය දෙන් ඇති. කෞච්චරනම් මේ අය බේරගන්න බොරු කියන් ඇද. මොන තරම් බොන්්ඩ ඇ්ද තෘප්තිය ලබන්න. ලූත්තකට එකුතු වෙලා එහිට දුවල මෙහිට දුවල නටල ගයල වයල මද්‍රාව්‍ය භාවිත කළ කොච්චර සතුටුුවෙන්ඩ ඇදද අනේදීයනෙ. එච්චර කරලත් ඒම පෞකංකර කර පිනෝපුකයි හැටි ඉදිමිලා නිල්වෙලා පුපුරල සැරවගලල පනුවගහල පස්වෙලා යනවා. ඒනම් මමත්. ඇ පිනවනකොට ප්‍රවේශ සම්වියයුතුයි අර ඇහට වෙච්ච දේවෙනවා. ඉල්ලන ඉල්ලන ද දීලා හරිියන නෑ ඉල්ලන ඉල්ලන දේවල් මේ ශරීරයට දීලා පුළුවන්කමක් නෑ. පෞකං කරකරා මේ ශරීරය පිනවන්න සුදුසුනෑ. ඇයිඒ පෞකං කරකර පිනවන මේ කය පස්සුනාට පස්වෙච්ච කය පිනවන්න කුණු වෙච්ච කය පිෙනවන්න. රපු අකු සල්කර්ම සසර පුරාමෙනවා පොඩි තෘප්තියක් වෙනේ මහදුකම් මොකට කරගහනවාද එනි අසුබේ දකින්න. කුල්ල තෙරුන් වහන්සේ අමු සොහොනට ගිහිල්ල මේ අසුබය පිළිබඳවමනෙහි කළා. බුදුරජාණන් වහන්සේ මඟ පෙන්නවා රතිය රාගය පාලනය කර අසුභ ඔස්සේම සිත පාත්වා ගත්තු නිසා කොල්ල තෙරුන් වහන්සේට කෙලෙස් ප්‍රහීන කරලා රහත් පලේට පත්තෙන්ට පුළුවන්කම ලැබුණ. එනිසා මේ අද අපි ශ්‍රවනය කළ සාකච්ඡා කළ. කොල්ලත්තෙහේර ගාථහා වේ අනුහසින් මේ කොල්ල තෙරුන් වහන්සේගේ ජීවිත ආදර්ශයෙන් අපිත් හිතේ ගොඩනැගෙන මේ කාමේ රාගේ නැමැති බලවත් භයානක රෝගය පාලනය කරගන්න. එයින් තමන්ටත් අනුන්ටත් වෙන්න තියෙන විපතක් තියෙනවානම් ඒ විපත නවත්තගන්න? සැනසෙන්න අසුභය සඳහා හිත්‍යොමු කරන්න. කාටත් හේතුවේවා වාසනාාවේවා. මේ වටිනා උතුම් අසුබාදී භාවනාවන් ප්‍රගුණ කොට හිත සකස් කරගෙන. සසරෙන් එතරව ගෞතම බුද්ධ සාාසනේදිම උතුම් ධර්මාවබෝධය ලබන්නත් තේරතෙහෙරී ගාථ ඇසුරින් සිදුකරන මේ උතුම් දම් දෙසුම ඔබට අපට රටට ලොවට නිර්වාණබෝධය පිණිස පවතීවා කියල ප්‍රාර්ථනා කරන්න.සිලු දෙනාටම තෙරුවන් සරණයි. ආකා සට්ටහාච බුම්මට්ටහා දේවානාගා මහිද්දිකා, පුഞඥන්තං අනුමෝදි තුවා චිරග්‍රක්කන්තු සාසනං චිරංරක්කන්තු දේශනං චිරගරක්කන්තු තුවංසදා.